මෑත කාලයේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙතරම් දහස් සංඛ්‍යාත ගොවි ජනතාවක් එක තැනකට ආපු අවස්ථාවක් නැහැ. ඒක තමයි මේ පළමු අවස්ථාව දහස් ගණනක් එකතරට ලැබුණේ. අපි මේ ගොවි ජන සම්මේලනයේ මේ නිකවරටිය රැළිය පවත්වන අවස්ථාවේදී අපි කවුරුත් දන්නවා ජනාධිපතිවරණයක් අත ළඟ තියෙන. එහෙමනේ. එළඹෙන 17 වෙනිදා මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා ජනාධිපති ඡන්දේ නාම යෝජනා බාර ගන්න දිනේ කියන්නත් ඊට පස්සේ ඡන්දේ තියෙන දිනේ කියන්නත්. හරිද? නාම යෝජනා බාර ගන්න උන දින 16කුත් 21ත් අතර එක දිනයකදී ඡන්දේ තියන්න උන නාම යෝජනා අරගෙන සති 4ක් සති 6ක් අතර කාලයකදී උපරිම ගත්තොත් නාම යෝජනා දෙන්න සති 3ක් ගන්නවා. නාම යෝජනා වලින් ඡන්දේ තියන්න සති 6ක් ගනි උපරිම ගත්තොත්. ඒ කියන්නේ මාස දෙකයි එක සතියයි. හරිද? ඒ නිසා ඉතා කෙටි කාලයක් ඇතුළත අපේ රටේ ජනතාවට මේ රටේ පාලනය වෙනස්කොට අලුත් පාලනයක් ගොඩනගා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් ඉතා කෙටි කාලයක් ඇතුළත එළඹෙනවා. එනවනේ නේද? දැන් හැබැයි විවිධ උපක්‍රම විවිධ සැලසුම් හදමින් තිබෙනවා ඡන්දේ නුතියයින්. දැන් ජාතික ජනබලවේගයේ අපි එතර කාලයක් නෙවෙයි තව දවස් කීපයකින් ඡන්දේ තිබ්බත් ජාතික ජනබලවේගයේ අපි ලෑස්ති වැඩි වෙනවා. මොකද කියන්නේ? එහෙම නේද? එතර කල් යන්න ඕනෙත් නැහැ. එහෙමනේ. හැබැයි විවිධ උප්පරවැට්ටි දදා විවස්ථාවේ තිබෙන සමහර වගන්ති උපයෝගී කර කර අධිකරණයට හමුවට යමින් ඡන්ද කල් දාන්න හදන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ නේද? ජනතාව අතරත් මතයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ ඡන්ද නොතිය මොනවා හරි කරයිද? හිතනවා නේද? මතක තබා ගන්න රනිල් වික්‍රමසිංහට මොකවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. නාම යෝජනා බාර ගන්නවා, ඡන්ද දිනේ තීන්දුව කරනවා, ඡන්ද දිනේදි ඡන්දේ තියෙනවා, රනිල් පරදිනවා, ගෙදර යනවා. ඕකයි වෙන්න තියෙන්නේ. වෙන වෙන්න මුකුත් නෑ මතක තබා ගන්න. දැන් බලන්න අධිකරණයට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ අහනවා, එයාගේ ගෝලෙද්ද කොයිද දාලා අහනවා, එයාට 5ද 6ද කියලා. ඉස්සර ජනාධිපති ධූරයට අවුරුදු 6ක කාලයක් තිබ්බා. ඒ අවුරුදු 6ක කාලයක් තියෙන කාලේ ජනාධිපති ඡන්ද 6න් 6ට තිබ්බා. හැබැයි 2015 බලයට පත් වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ 6ක තිබුණු ධූර කාලය 5ට අඩු කරා. එතකොට ජනාධිපති ධූරයේ ධූර කාලය අවුරුදු 5යි, පාර්ලිමේන්තු ධූර කාලයත් අවුරුදු 5යි. දැන් ඉස්සර මේ දෙකටම 6ක් තිබ්බා. ඒ කාලේ ඔබට මතක ඇති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමන්ගේ හැම වේදිකාවකම කිව්ව, මම දැකදත් කියනවා අහගෙන, මම තමයි බලය 6ට අරගෙන 5ට අඩු කරපු එකම කෙනා කියලා. ඒ කියන්නේ 2015 අවුරුද්දේ දිනන්නේ අවුරුදු 6කට. හැබැයි එතුමා 19 සංශෝධනයේදී 5කට අඩු කරගන්න. ඔබ කී කී ඉන්නෝ හිටියට පස්සේ 5 ඉවර වෙන්න කිට්ටු වෙනවා. 5 ඉවර වෙන්න කිට්ටු වෙනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අධිකරණයෙන් ආනවා, මට 5ද 6ද කියලා. ඊට කලින් මොකද්ද කී කී හිටියේ? අදත් මන්ද අදත් කියනවා, මම තමයි 5ට අඩු කරේ, මම බලය අත්තරන කෙනෙක්, බලය අත්තරන්න සූදානම් කෙනෙක් කියලා කියනවා.
කිය කියඳල පහ අවසංවෙන්ට කිට්ටුවෙනකට මධිකරණ ඇහුවා. මට පහට පහද හයද කිය. සාමාන්‍යෙන් ආණ්ඩුවෙන් නඩුව ආණ්ඩුව මතයක් විමසුවපු හම ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නන නීතිපතිතුමා. ඒවලාව නීතිපත්තුමා තමයි වර්තමානයේ ශේෂ්ඨාධිකරණ අග්‍රමිනිසකරතුමා නද ජයන්ත ජයසූරිය මහත්තය. ජයන්ත ජයසූරිය මහත්තය වෙලාවේ 2019 අධිකරණයට ගිහිල්ලා කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහත්තය තෝරාගත්තේ අවුරුදු 6කට. එතුමට අවුරුදු 6ක ජනවරමක් තියෙනවා. ඉන්ද පහට අඩු කිරීම එතුමාට වළංගුනේ. පහට අඩු කිරීම වළංගු වෙන්නේ ඊට පස්සේන ජනාධිපතිවරුන්ට කියලා. පොඩි තර්කයක් තිබුණා. මොකද්ද? මෛත්‍රීපාල තෝරාගත්තේ 6කට. එනිසා අධිකරණයට ගිහිල්ලා කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට 6 වළංගුයි, ඊට පස්සේ ණයට 5යි වළංගු කියලා කිව්වා. මේ අධිකරණයේ මේ පිළිබඳව මීට කලින් අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. හරිද? එනිසා ඒ ගැන ඔයගොල්ලෝ සැකයක් තියාගන්න එපා. ඊළඟ මම හද ඊට පස්සේ රණවීර වික්‍රමසිංහ මහත්තයා කලබල වුණා. කලබල වෙලා කිව්වා මේ කවුද ඒක දාලා තියෙන්නේ? මම නෙමෙයි. මරු. ඒ කියන්නේ දැන් එළියේ ඉන්න කාට හරි වෙන රුදාවක් තියෙනවද 5ද 6ද කියලා අහන්න. පුටුවේ ඉන්න කෙනාට තමයි ඒක ඕනකම තිබෙන්නේ. දාලා බැලුවා. අර සාමාන්‍යයෙන් අපේ ගම්මල කියමනක් තියෙනවා. ආවොත් අලියෙක්, ගියොත් වචනයක් කියලා. ඕක හැදුනේ කොහොමද දන්නවද? සාමාන්‍යයෙන් අලියෙක් අරගෙන ඇද්ගව්වේ පාරේ යනවා. පාරේ යනකොට පොඩි එකෙක් කිව්වා මට ඔය අලියා දෙන්න බැරිද කියලා ඇහුවා. දැස් ළඟ හිටපු යාළුවා කිව්වා උඹට පිස්සුද බං එහෙම අලි දෙනවද කියලා. ඉල්ලපු යාළුවා කිව්වා ආවොත් අලියා, ගියොත් වචනයක්. වචනේනේ. ආවනම් අලියනේ. හා කිව්වන. අන්න ඒ වගේ තමයි මයික් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෝලිය අධිකරණයට ගිහිල්ලා අහනවා 5ද 6ද? හම්බ වෙන්නේ නැහැ. හැබැයි ආවොත් අවුරුද්ද දෙසි නැහනේ නේද? එනිසා මම හිතන්නේ ඔය එක කුමන්ත්‍රණයක්වත් හරියන්නේ නැහැ. ඊළඟ අද එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර ප්‍රකාශයක් කරලා කියනවා මේ පිළිබඳව පහුගියදා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරාලු. සාකච්ඡා කරලා මේ ව්‍යවස්ථාව එක තැනක තියෙනවා 5යි කියලා, තව තැනක තියෙනවා 6යි කියලා. මේක විශාල ගැටලුවක්. ඒ පිළිබඳ පනතක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පනත පාස් කරපුවාම රනිල්ට 6යි. මොනවද මේ කියන්නේ? එහෙම කරන්න බෑ. මතක තියාගන්න. එහෙම කිසිවක් වෙන්නේ නෑ. අනිත් එක පනතක් ගේන්න කාලෙකුත් නෑ. පනත කැබිනට් මණ්ඩලේ සම්මත කරන්න ඕන. ඊට පස්සේ පනත ගැසට් කරන්න ඕන සතියක. දැස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ සති දෙකක් තියන්න ඕන. ඊට පස්සේ ඒකට විරුද්ධව කවුරු හරි නඩු යනවන තව සති තුනක් දෙන්න ඕන. ඒ ඔක්කොම ඉවර වෙනකොට ජනාධිපති ඡන්දෙත් ඉවර වෙනවා. එනිසා ඔය එකක්වත් කරන්න බෑ. මේ හදන්නේ මොකද්ද? මේ හදන්නේ සමාජ ව්‍යාකූලත්වයක් හදන්නේ. දැන් ජාතික ජන බලවේගයේ අපි ගොවි සමුළු තියෙනවා, නීතිඥ එකමුතුන් පවත්වනවා, වෛද්‍යවරුන්ගේ එකමුතුන් පවත්වනවා නේද? විවිධ ශේෂ්ත්‍රවල වැඩ කරනවා, ගමේ කොට්ටාස සභා හදනවා. එතන මොකද කල්පනා කරන්නේ? මෙන්න මේ යන රිද්මය, මේ යන වැඩ ටික, මේ පිළිවෙලට කරමින් යන වැඩ ටික අවුල් කරන්න ඕන නේද? දැන් අපි මොකද කරන්නේ? ඡන්දෙට කට්ටියට කතා කරනකොට ඉස්සර ඡන්දෙ ගැන, දැන් මේ ඡන්දෙ තියයිද නැත්නම් නඩුවකුත් තියෙනව නේද? මාතෘකාව වෙන පැත්තක. අපි කියන මේගොල්ලෝ රට විනාශ කරා, මේකෙන් බේරා ගන්න ගම්මල අපි එකතු වෙන්න ඕන. ඒක කියන්න එනකොට මේ රංගේ කියනව නේද පනතකුත් ගෙනල්ලා කියලා. අන්න මොකද කරන්න හදන්නේ මේ? මාතෘකාව සාකච්ඡාව වෙනස් කිරීම සඳහා තමයි මේ කරන්නේ. ව්‍යාකූලත්වයක් හදන්න, අස්ථාවර භාවයක් හදන්න, සමාජය තුළ දෙගිඩියාව හදන්න තමයි මේ හදන්නේ.
ඒ නිසා කිසි ව්‍යාකූලත්වයක් තියාගන්න එපා, දෙගඩියාවක් තියාගන්න එපා, සැකයක් තියාගන්න එපා. ජනාධිපති ඡන්දේ පැවැත්වෙනවා නියත වශයෙන්ම.